অ্যালুমিনিয়াম সোডিয়াম হাইড্রোক্সাইড সঙ্গে প্রতিক্রিয়া করে হাইড্রোজেন বায়ু মুক্ত করায়। অ্যালুমিনিয়াম গ্রাম একাই দশম আটাক প্রতিক্রিয়াটা এরকম দিয়ে তোর আবার ইসেল্লা আমার গান্নে করান বলবাম প্রতিক্রিয়া কালে অ্যালুমিনিয়াম মৌল গান অ্যালুমিনিয়াম স্কান্দে গ্রাম একাই দশম আট বেদিম অ্যালুমিনিয়াম এর মৌলিক স্কান্দে মৌলেট গ্রাম বিশি হাতায় ইটি জি সুলুয়েনা ইটি তোর লেবেন মৌল বলি নাভেম বেদান্ড পুলুয়াং নাভেবা তুনাই নাভেম বেদান্ড পুলুয়াং নাভেবা বিন্দু এ দেশে দেখায় তোর মাউল বিন্দু এ দেশে দেখ বেদিম তুন অ্যালুমিনিয়াম বাষ্মে আকে প্রতিক্রিয়া করেন কোটে হেদেনে অ্যালুমিনেট আয়নাই হাইড্রোজেন বায়ু এতরে প্রতিক্রিয়া তুলিত করে গান্ন কোটে আপিটে মাতক দিয়ে মে প্রতিক্রিয়াওটে প্রতিক্রিয়া এক বিধির জালে সহভাগী বেনো එතකොට මේ ප්‍රතික්‍රියාව බොහොම ලේසියෙන් තුලිත කරගන්න පුළුවන්. එතකොට ප්‍රතික්‍රියකයක් විදිහට ජලය සහභාගී වෙන බව මතක තිබුණ නැත්නම් ඔක්සිකරණ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියා ලියලා තුලිත කරන්න වෙනවා. එතකොට ඇලුමිනියම් මවුල දෙකකින් හැදෙනවා හයිඩ්‍රජන් මවුල තුනක්. එතකොට අපිට ගණනය කරන්න පුළුවන් සෑදෙන හයිඩ්‍රජන් මවුල ගණන. ඇලුමිනියම් මවුල ගන්න මවුල 0.2 බෙදීම 3යි ඇලුමිනියම් වල අණුකතාව 2යි හයිඩ්‍රජන් වල අණුකතාව 3යි. ඒතකොට ඇලුමිනියම් වල අණුකතාව 2ෙන් බෙදිලා 3ෙන් ගුණ වෙලා තියෙන්නේ. ඒ නිසා ඇලුමිනියම් මවුල ගන්න 2ෙන් බෙදලා 3ෙන් ගුණ කරන්න ඕනේ. 3ව 1යි 3ව 1යි 2ෙන් බෙදුවාම 0.1යි. ඒතකොට හයිඩ්‍රජන් මවුල ගන්න මවුල 0.1යි. ද්‍රව්‍ය ප්‍රශ්න කරන්නේ ලැබෙන හයිඩ්‍රජන් ස්කන්ධය එස අපිට ගණනය කරන්න පුළුවන් සෑදෙන හයිඩ්‍රජන් ස්කන්ධය සමීකරණේ මතක තියෙන්න ඕනේ මවුල ගාන සමානයි ස්කන්ධයේ වෙදී මৌলিক ස්කන්ධය දෙපසම මৌলিক ස්කන්ධයෙන් ගුණ කරන්න පුළුවන් එතකොට ස්කන්ධයේ සමානයි මවුල ගාන ගුණ කිරීම මৌলিক ස්කන්ධය මවුල ගාන මවුල 0.1යි ගුණ කිරීම හයිඩ්‍රජන් වල මৌলিক ස්කන්ධය මৌලයට ග්‍රෑම් 2යි මৌලයට සුළු වෙනවා පිළිතුර ලැබෙන්නේ ග්‍රෑම් වලින් 0.1 ගුණ කිරීම 2 0.2යි. ඒතර හයිඩ්‍රජන් ග්‍රෑම් 0.2ක් ලැබෙනවා. ග්‍රෑම් 0.2 කියන එකේ දීලා තියෙන්නේ පළවෙනි පිළිතුරට. හින්දා මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 1.